මොනවද මේ ටැග් ක්වෙස්චන්ස් කියන්නේ? සිංහලෙන් අපි නේද? එහෙම නේද? එහෙමනේ. මෙන්න මේ විදිහට පාවිච්චි කරනවා නේද? ඔන්න මම දැනුත් ඒක පාවිච්චි කළා. එහෙම නේද කියලා. හරි. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔයා දවල්ට කෑවද කියලා ඕනනම් අපිට කෙනෙක්ගෙන් අහන්නත් පුළුවන්. නැත්නම් ඔයා දවල්ට කෑව නේද කියලා අපිට අහන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට මේ නේද? එහෙම නේද? කියන අර්ථය දෙන්න ඉංග්‍රීසි භාෂාවේ අපි පාවිච්චි කරන මේ වචන දෙකක නැත්නම් තුනක ඊටම කෙටි ප්‍රශ්න වලට තමයි අපි ටැග් ක්වෙස්චන්ස් කියලා කියන්නේ. මේක අපේ ප්‍රධාන වාක්‍ය අගට කොමාවක් භාවිත කරලා එකතු කරනවා. උදාහරණයක් විදිහට "ඔහු ගෙදර ආවා නේද?" "ඔහු ගෙදර ආවා" "He came home." "ඔහු ගෙදර ආවා නේද?" කොහොමද අපි අහන්නේ? "He came home, didn't he?" මෙතන "didn't he" කියන එක තමයි ටැග් ක්වෙස්චන් එක. ඇයි ඉස්කෝලේ නේද? ඇයි ඉස්කෝලේ? She is at school. ඇයි ඉස්කෝලේ නේද? She is at school, isn't she? එයාද වෙච්ච දේ ඔයාට කිව්වේ නෑ නේද? එයාද වෙච්ච දේ ඔයාට කිව්වේ නැහැ. She didn't tell you what happened today. එයාද වෙච්ච දේ ඔයාට කිව්වේ නැහැ නේද? She didn't tell you what happened today. Did she? සිංහලෙන් නම් ඔයගලන්ට හරිම ලේසි මේ ටැග් ක්වෙස්චන් එක හදාගන්න. නිකම්ම නේද නැත්නම් එහෙම නේද දාපු ගාම හරි ඕනම වාක්‍යයකට. හැබැයි ඉංග්‍රීසි භාෂාවේදී මේ ටැග් ක්වෙස්චන් එක වාක්‍යෙන් වාක්‍යයට වෙනස් වෙනවා. මේ ටැග් ක්වෙස්චන් එක හරියට හදාගන්න රීති තුනක් තියෙනවා. ඉතින් මේ රීති තුන වගේම මේ රීති පොඩක් එහා මෙහා වෙන තැනුත් තියෙනවා. ඉතින් මේ හැමදේම මේ වැඩසටහනින් ඔයගලන්ට ඉගෙන ගන්න පුළුවන්. ඔයාලා අවසන් වෙනකම් බැලුවොත් ඔයාලට ඉගෙන ගන්න පුළුවන් I එක am වෙනුවට ආ යොදන අවස්ථාවකුත් තියෙනවා කියලා. මේ ටැග් ක්වෙස්චන්ස් වලදී. හරි, ඉතින් මම තිවිරංජන මේ හරි ලේසි ඉංග්‍රීසි YouTube channel එක. අපි එහෙනම් වැඩේ පටන් ගමු. හරි. අපි මුලින් බලමු අර කියමු රීති තුන. ඒක තමයි මූලිකම අත්‍යවශ්‍ය. පළවෙනි රීතිය. අපේ ටැග් ක්වෙස්චන් එකේ අනිවාර්යෙන් පළවෙනි වචනය වෙන්න ඕනේ helping verb එක. ඒ කියන්නේ මෙන්න මේ වයින් එකක්. මේ B verb එක යට තියෙන am, is, are, was, were. ඒතකොට has, have, had මේවත් උපකාරක ක්‍රියාපද. Do, does, did මේවත් උපකාරක ක්‍රියාපද. එහෙමත් නැත්නම් modal auxiliaries ඒවත් උපකාරක ක්‍රියාපද කියලා අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ can, could, shall, should, will, would, may, might, must. මෙන්න මේ වචන. මෙන්න මේවෙන් එකක් තමයි tag question එකේ මුල වචනේ විදිහට තියෙන්න ඕනේ. ඉතින් මේවයි මොන වචන දෙන්නේ? ඒක තීරණය වෙන්නේ අපේ අර තියෙන ප්‍රධාන වාක්‍ය මත. යනවා අපි උදාහරණයක් ගමු. It is raining. වහිනවා. දැන් අපිට අහන්න ඕනේ වහිනවා නේද කියලා. මේක කියන්න පළවෙනි පියවර තමයි අපි කියන්න it is raining කියලා. වහිනවා කියලා. ඊට පස්සේ තමයි ඔන්න tag question එක හදන්නේ. ඒතර tag question එක හදන්න මම කියව පළවෙනි වචනය මේ ඉස්සෙල්ලා කියපු helping verb එකක් වෙන්න ඕනේ. මොකද ඉතින් මෙතෙන්ට එන්න ඕනේ helping verb එක. ඒක අපි හොයන්නේ මේ මුලින් අපි කියන වාක්‍යයේ helping verb එකක් තියනවද කියලා බලන්න ඕනේ. ඒ කියන්නේ ඉස්සෙල්ලා කියපු වචන වලින් එකක්. බලන්න මේකේ තියනවද කියලා එහෙම වචනයක්. is තියෙනවා. එහෙනම් අන්න ඒක තමයි මෙතෙන්ට එන්න ඕනේ. ඒතර is. මම තව ටිකකින් කියන්නම් මේ වාක්‍යයේ helping verb එකක් තිබ්බේ නැත්තම් මොකද කරන්න කියලා. ඒකට කලින් අපි මේ රීති තුනම බලලා ඉමු. හරි. ඔන්න පළවෙනි රීතියට අනුව මේ tag question එකට අදාළ helping verb එක අපි හොයාගත්තා. හරි, දෙවෙනි රීතිය. ඊට කලින් හැබැයි ඔයගොල්ලෝ මේ negative වාක්‍ය සහ positive වාක්‍ය කියන දෙක මොනවද කියලා දැනගෙන ඉන්න ඕනේ. මොකද ඉතින් negative වාක්‍ය සහ positive වාක්‍ය කියලා මම අදහස් කරන්නේ. negative වාක්‍ය කියන්නේ අපි කියන වාක්‍යේ නැහැ කියලා අර්ථයෙන් නම් කියවෙන්නේ. වහිනවා කියලා නෙවෙයි වහින්නේ නැහැ කියලා කියනවනම් it is not raining. ඔන්න ඒක negative වාක්‍යයක්. ඒ තමයි වහිනවා කියලා කිව්වොත් it is raining කියලා. මේක positive වාක්‍යයක්. negative නෝන එකනේ. අපි ඒකට positive කියලා ඕන මෙතන ඉඳන් කියනවා. දැන් අපිට යන්න පුළුවන් දෙවෙනි රීතිය ගැන කියන්න. දෙවෙනි රීතියට අනුව ඕගොල්ලන්ගේ ප්‍රධාන වාක්‍ය තියෙනවනේ. මෙතන නම් it is raining. මෙන්න මේ ප්‍රධාන වාක්‍ය positive නම් අපේ tag question එක negative වෙන්න ඕනේ. ඒ negative කරන විදිහ මම කියන්න තව චුට්ටකින්. අපේ ප්‍රධාන වාක්‍ය positive නම් negative කරන්න ඕනේ tag question එක. අනිත් අතට අපේ ප්‍රධාන වාක්‍ය negative නම් අපේ tag question එක positive විදිහට තියන්න ඕනේ. කොහොමද මේක කරන්නේ? අපේ උදාහරණේ තියෙන it is raining. මේක positive වාක්‍ය. වහිනවා කියන තියෙන it is not raining කියවනම් ඔන්න negative. මෙතන තියෙන it is raining positive. එහෙනම් tag question එක අනිත් පැත්ත හැරෙන්න බෑ. ඒ කියන්නේ නෙගටිව් කරන්න ඕනේ. මේක කරන්න මහ දෙයක් නැහැ. අපිට තියෙන්නේ not කියන එක දාන්න දෙවනි වචනේ විදිහට. මේත් එක්කම තව වැදගත් දෙයක් මතක තියාගන්න. ඒ තමයි අපි මේ විදිහට not දාලා tag questions වලදී මෙහෙම නිකන් මේක තියන්නේ නැහැ. අපි අනිවාර්යෙන් මේක කෙටි කරලා තමයි පාවිච්චි කරන්නේ. යනෝ is not නෙමෙයි isn't. තමයි මේක අනිවාර්යෙන් පාවිච්චි කළ යුත්තේ. Isn't. හරි. තාම වැඩේ ඉවර නැහැ. රීති තුනක් තියෙනවා. තුන්වෙනි රීතිය තමයි අපේ ප්‍රධාන වාක්‍යයේ සබ්ජෙක්ට් එක තියෙනවනේ. මොකද මේ උදාහරණ වාක්‍යයේ සබ්ජෙක්ට් එක it. මෙන්න මේ ප්‍රධාන වාක්‍යයේ සබ්ජෙක්ට් එක personal pronoun එකක් නෝ. කිසිම ගැටලුවක් නැහැ. අන්න ඒ pronoun එක අපිට ඊළඟට දාන්නයි තියෙන්නේ. tag question එකේ. මොකද personal pronoun එකක් කියන්නේ. personal pronouns කියන්නේ මෙන්න මේ වචන ටික. I, we, you, he, she, it, they. ඔගලගේ main sentence එකේ ප්‍රධාන වාක්‍යයේ subject එක මෙන්න මේ වචන වලින් එකක් නම් ඔගලන්ට කිසිම ගැටලුවක් නැහැ. ඒ වචනේ තමයි ඔයාලගේ tag question එකේ ඊළඟට පාවිච්චි කරන්න තියෙන්නේ. යනවා it is raining කියන එකේ tag question එක වෙන්නේ isn't it. It's raining, isn't it? මම කිව්වා is not it කියලා කියන්න බෑ. අනිවාර්යෙන් අපි මේක එකට කියන්න ඕනේ කෙටි කරලා isn't it කියලා. හැබැයි අපිට ඕන නම් මේ not කියන එක කෙටි කරන්න නැතුව දාන්නත් පුළුවන්. හැබැයි එහෙම දානවා නම් අපි not අගට කියන්න ඕනේ. එතකොට එක්ක isn't it කියන්න පුළුවන් නැත්නම් is it not කියලා කියන්න පුළුවන්. is not it එහෙම කියන්නේ නැහැ. එක්ක isn't it නැත්නම් is it not. මෙයන් බහුලව පාවිච්චි වෙන ක්‍රමය තමයි isn't it කෙටි කරලා කියන ක්‍රමය. is it not කිව්වත් ඒත් වැරදි නැහැ. මේක අනිත් tag questions වලටත් අදාළයි. හරි, ඒක පැත්තකින් තියමුකෝ. අපි මේ දැනට ඉගෙන ගත්ත ටිකෙන් අපි tag questions ටිකක් හදලා බලමු. ඔයාලට තේරෙයි ඔයගලගේ ප්‍රධාන වාක්‍ය පටන් ගන්නේ මේ personal pronoun එකකින් නම් I, he, she, it, they මේ වගේ වචනකින් නම් සහ ඊළඟට helping verb එකකුත් තියෙනවා නම් am, is, are, was, were නැත්නම් didn't, doesn't, has, have, had මේ වගේ එකක් නැත්නම් can, could, should, will, would මේ වගේ එකක් තියෙනවා නම් ඔයගලන්ට හරිම ඉක්මනින් මේ tag question එක හදා ගන්න පුළුවන්. ලේසියෙන් මේ කිව්ව රීති තුනම තමයි අදාළ වෙන්නේ. ඒත් රීති ගැන ගොඩක් හිත ඉන්න නැතුව ඔයගලන්ට ටක් ගාලා වාක්‍ය හදා ගන්න පුළුවන්කම තියෙනවා. අපි උදාහරණ ටිකක් බලමු. he can't come today. මොකද්ද tag question එක? can he? he can't කියලා පටන් ගන්නවා නම් tag එක අනිවාර්යෙන් can he. he shouldn't do it. මොකද tag එක he shouldn't කියලා වාක්‍ය පටන් ගන්නවා නම් අනිවාර්යෙන් tag එකේ එන්න ඕනේ shouldn't he. we should do something. මොකද tag එක we should කියලා වාක්‍ය පටන් ගන්නවා නම් shouldn't we තමයි tag එක. he didn't see me. මොකද tag එක did he. she doesn't know me. මොකද tag එක does she. they must find it. මොකද tag එක mustn't they. they would do anything. මොකද tag එක wouldn't they. she wouldn't do it. මොකද tag එක would she. they haven't finished yet. මොකද tag එක have they. they have sold all the newspapers. මොකද tag එක haven't they. she hasn't sold all the newspapers. මොකද tag එක has she. මේ විදිහට වැඩේ ලේසි. ඔයගලගේ වාක්‍ය පටන් ගන්නෙ personal pronoun එකකින්. ඒ කියන්නේ he, she, it, they, I, you මේ වගේ වචනකින් නම් සහ ඊළඟට helping verb එකකුත් තියෙනවා නම්. හරි, එතකොට අපේ ප්‍රධාන වාක්‍යයේ subject එක personal pronoun එකක් නොවුනොත් මොකද කරන්නේ? ඒ කියන්නේ අපේ වාක්‍යයේ subject එක මෙන්න මේ වචන වලින් එකක් නෙමෙයි නම් කොහොමද අපි අපේ tag question එක හදාගන්නේ? මොකද මම දැන් පොඩ්ඩකට කලින් කිව්වා අපේ වාක්‍යයේ subject එක personal pronoun එකක් නම්, ඒ කියන්නේ මෙන්න මේ වචන වලින් එකක් නම් මේක තමයි අපේ tag question එකේ අගට එන්නේ. it is raining, isn't it. he is crying on a he තමයි subject එක. personal pronoun එකක් එහෙනම් isn't he. they are working, aren't they. they කියන්නේ personal pronoun එක. ඒත් එහෙම නැතුව මෙන්න මෙහෙම ආවොත් your friends are happy. මේක subject එක your friends personal pronoun එක නෙමෙයි. කොහොමද මේ වෙලාවට අපේ tag question එක හදාගන්නේ? අපේ tag question එකේ අන්තිම වචනේ කොහොමද හදාගන්නේ? Your friends are happy. ඔයාගේ යාළුවෝ සතුටින්. අපිට අහන්න ඕන ඔයාගේ යාළුවෝ සතුටින් නේද? කොහොමද අපි කියන්නේ? අපි මුලින් කියපු රීති දෙක ඇසුරින් මුල් ටික හදාගෙන ඉන්නේ. පළවෙනි රීතිය අනුව මම කියව මොකද්ද? අපේ ප්‍රධාන වාක්‍යයේ helping verb එකක් තියනවාද කියලා බලන්න ඕනේ. අර මම කියපු වචන වලින් එකක්. බලන්න මේකේ තියෙනවා. ආ කියන වචනේ. ඒක මුලට ගන්න. ඊට පස්සේ බලන්න මේක negative ද positive ද? යාළුවෝ සතුටින්. Friends are happy. මේක positive වාක්‍යයක්. එහෙනම් අපේ tag එක negative එකන්නේ not දාන්න ඕනේ. කෙටි කරලා ඒතර aren't කියලා එනවා. aren't. තුන්වෙනි රීතිය අනුව අපේ ප්‍රධාන වාක්‍යයේ subject එක අර මං කියපු pronouns වලින් එකක් නම් I, you, we, he, she, it, they මේ වගේ එකක් නම් ගැටලුවක් නැතු ඕක දාන්නයි තියෙන්නේ ඊළඟට. ඒත් අපේ වාක්‍යයේ subject එක ඔය එකක්වත් නෙමෙයි. Your friends මෙන්න මේ වෙලාවේදී අපිට දාන්න බෑ. Your friends are happy. Aren't your friends එහෙම කියන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මේ tag question එකේ අගට එන්න ඕනේ pronoun එකක්ම තමයි. අර මම ඉස්සෙල්ලා කියපු pronoun එකක්ම තමයි. එහෙම නොවන එක අවස්ථාවකුත් තියෙනවා. මේ දෙයා වලින් වාක්‍ය පටන් ගන්නකොට. ඒ ගැන මම තව ටිකකින් කියන්නම්. එහෙම නැතුව අනිත් හැම වෙලාවෙම අපේ tag question එක වෙන්න ඕනේ pronoun එකක්. Personal pronoun එකක්. ඒ කියන්නේ I, you, he, she, it, they, we මෙන්න මේ වයින් එකක් තමයි අපේ tag question එකේ අන්තිම වචනේ වෙන්න ඕනේ. හරි ඒ අනුව ඔන්න අපේ ප්‍රධාන වාක්‍යයේ දැන් subject එක ඒ කියපු personal pronoun එකක් නෙමෙයි. එතකොට මොකද කරන්නේ? එතකොට අපේ ප්‍රධාන වාක්‍යයේ තියෙන subject එකට ගැළපෙන pronoun එක තමයි අපි දැමිය යුත්තේ. මොකද්ද මේ කියන්නේ? ඔයාගේ යාළුවෝ කියන ඒ අදහස දෙන්න අපිට මේ I, you, he, she, it, they මෙන්න මේ pronouns වලින් මොන වචනද පාවිච්චි කරන්න පුළුවන්. ටික කල්පනා කරලා බලන්න ඕනනම් මේක post කරලා. ඔයාගේ යාළුවෝ කියවම ගොඩ දෙනෙක් ඉන්නවා. අපි මේගොල්ලෝ ගැන කියාගෙන යනවා නම් අපිට සිංහලෙන් නම් ඔයාගේ යාළුවෝ මෙහෙමයි, එයාලා අන්න එහෙමයි කියලා කියන්න පුළුවන්. එයාලා නැත්නම් ඔවුන් මෙන්න මෙහෙමයි කියලා. ඔවුන් කියන එක තමයි නැත්නම් එයාලා කියන වචනේ තමයි ඉන්නේ. ඒකට ගැලපෙන ඉංග්‍රීසි වචනේ තමයි they. ඒ අනුව they තමයි ඉන්නෝනේ අපේ tag question එකේ අගට. Your friends are happy. Aren't they? මේක තමයි tag question එක. හරි. තව උදාහරණයක් ගමු. කොහොමද අපි අහන්නේ? සඳුනි ඔයාගේ girlfriend. එහෙම නේද? එතකොට අපි මුලින් කියලා ඉන්නෝනේ සඳුනි ඔයාගේ girlfriend කියන කොටස. සඳුනි is your girlfriend. ඊට පස්සේ tag question එක හදන්න තියෙනවා. අපි හදාගමු බලන්න ඉස්සෙල්ලා ඉගෙන ගත්ත විදියට පළවෙනි රීතිය helping verb එක හොයාගන්න. is තමයි මෙතන තියෙන්නේ. is ගන්නවා. ප්‍රධාන වාක්‍ය negative ද positive ද කියලා බලන්න. සඳුනි is your girlfriend. සඳුනි girlfriend නෙමෙයි කියලා නෙමෙයි කියන්නේ. සඳුනි girlfriend කියලා තමයි කියන්නේ. එහෙනම් මේක positive වාක්‍යයක්. එහෙනම් tag එක negative ඒ කියන්නේ not දාලා කෙටි කරන්න ඕනේ. is not isn't කියලා. isn't ඊට පස්සේ අපේ ප්‍රධාන වාක්‍යයේ subject එක බලන්න pronoun එකද තියෙන්නේ. අර ඉස්සෙල්ලා කියපු වචන වලින් එකක්ද? I, you, we, he, she, it, they නෑ. සඳුනි. සඳුනි කියන්නේ ගෑනු කෙනෙක්. මේ එක ගෑනු කෙනෙක් ගැන කියන්න පාවිච්චි කරන pronoun එක මොකද්ද? සිංහල නම් ඇය. she තමයි නම් එන්නේ. isn't she? සඳුනි is your girlfriend. isn't she? Kamal couldn't pass the exam. මේක tag question එක කොහොමද දාගන්නේ? සිංහල නම් කමල්ට විභාගේ පාස් වෙන්න බැරි වුණා නේ කියන තේරුම. ඒතර Kamal couldn't pass the exam. බලන්න helping verb එකක විතර could තියෙනවා. අපි මේක ගන්නවා. වාක්‍ය negative වාක්‍ය. could not. එහෙමනම් tag එක positive විදිහට තියන්න ඕනේ. ඒ කියන්නේ අපි not දාන්න නැතුව නිකන් ඔහොම තියන්න තියෙන්නේ. could. Kamal කියන්නේ පිරිමි කෙනෙක්. he තමයි එනගෙන ඉන්නේ. could he. Kamal couldn't pass the exam. could he. ඔයාගේ දරුවව බලාගත යුතුයි නේද? ඒතර කොහොමද මේක කියන්නේ? පළවෙනිට ප්‍රධාන වාක්‍ය අපි කියන්නේ you should look after your child කියලා. ඔයාගේ දරුව බලාගත යුතුයි. රැක බලාගත යුතුයි. දැන් tag එක හදන්න තියෙන tag question එක. උපකාර ක්‍රියාපද should තියෙනවා ගත්තා. negative ද positive ද? ප්‍රධාන වාක්‍ය positive. should not කියලා නෙමෙයි තියෙන්නේ. and positive. ඒ කියන්නේ tag එක negative වෙන්න ඕනේ. එහෙනම් not දාන්න ඕනේ. should not එකට එකතු කරලා කෙටි කරලා shouldn't වෙනවා. ඊළඟට pronoun එක දාන්න තියෙන්නේ. ඊළඟට pronoun එකක් තියනවාද? ඔව් you කියලා තියෙනවා. shouldn't you. හරි අපි තව උදාහරණ බලමු. ඒත් මේ රීතිවල ඉගෙන ගන්න දෙයක් අපි අතරමඟ තියලා නේ. ඒ තමයි අර පළවෙනි රීතියදී මම කිව්වා අපි ප්‍රධාන වාක්‍යයේ තියෙන helping verb එක තමයි ගන්න ඕනේ කියලා අපේ tag question එකට. හැබැයි මම කිව්වේ නැහැ මේ ප්‍රධාන වාක්‍යය වැරදිලා හරි helping verb එක තිබෙන්නේ නැත්තම් මොකද කරන්න කියලා. උදාහරණයක් විදිහට මෙන්න මේ වාක්‍ය බලන්න. She likes ice cream. මේකේ helping verb එකක් තියනවද? නැහැ. අර මං ඉස්සලා කියපු වචන වල එකක්වත් නැහැ. Am, is, are, was, were, can, could, should, ඔයගේ වචන has, have, had, do, does, did මොකුත් නැහැ. මේ කියන වචනයක් අපේ ප්‍රධාන වාක්‍යයේ තිබ්බනම් මොකද කරන්නේ? අන්න ඒ වචනය අපේ tag question එකේ මුලට ගන්නවා. ඒක මම කලින් කිව්වා. දැන් අපි මේ කතා කරන්නේ අපේ මේ ප්‍රධාන වාක්‍යයේ මෙන්න මේ කියන helping verb එක නැත්තම් මොකද කරන්නේ කියලා. මෙන්න මේ වෙලාවේදී ඕගලන්ට සිද්ධ වෙනවා do, does, did කියන මෙන්න මේ තුනෙන් ගැලපෙන හරි වචනය මුලට යොදන්න ඔයගලගේ tag question එකේ. අපි කොහොමද මෙන්න මේක හොයාගන්නේ? ඒ කියන්නේ ඔන්න ඔයගලගේ ප්‍රධාන වාක්‍යයේ helping verb එක නැහැ. දැන් කොහොමද හොයාගන්නේ? do the, does the නැත්නම් did the එන්නේ tag question එකට කියලා. මේක ලේසි. ඔයගලගේ ප්‍රධාන වාක්‍ය simple past එකෙන් කියන අතීත කාලෙන් නම් තියෙන්නේ අනිවාර්යෙන් එන්නේ did. Did කියන්නේ අතීතය ගැන කියන වචනයන්නේ. Did. ඒ අනුව උදාහරණයක් විදියට. ඔයාලා ලයිබ්බිල ගෙවුවා නේද? මේක අපිට අහන්න පුළුවන්. You paid the electricity bill. Didn't you? බලන්න මේ වාක්‍යයේ උපකාරක ක්‍රියාපදයක් helping verb එකක් නැහැ. Simple past tense එකෙන් තියෙන අතීත කාලේ වාක්‍යයක්. එහෙනම් අපි did දාන්න ඕනේ. මේක අනික අතට positive වාක්‍යයක්. එහෙනම් not දාලා මේක high කරන්න ඕනේ didn't කියලා. ඔයා තමයි ගෙව්වා කියලා කියන්නේ. එහෙනම් you දාන්න. Didn't you? You paid the electricity bill, didn't you? මතක තියාගන්න අපි අහන්නේ ඔයා ලයිට් බිල ගෙව්වද කියලා නෙමෙයි. ගෙව්වා නේද කියලා. ගෙව්වද කියලා අහනවනම් කෙලින්ම did you pay the electricity bill? ඒත් ඔයා ගෙව්වා නේද කියලා හද්දි ඔන්න අපි tag question කතාව ඇදලා ගන්නවා. එතකොට කෙලින්ම ප්‍රශ්නයක් අහන්නේ නැහැ. Did you pay the electricity bill කියලා. ආ මුලින් වාක්‍යයක් තමයි කියන්නේ. You paid the electricity bill. ලයිට් බිල ගෙව්වා කියලා ඊට පස්සේ තමයි ප්‍රශ්නේ අහන්නේ tag question එකේ නේද කියන අර්ථය did you කියලා. මේක පටල ගන්නත් එපා. අනික අතට අපි කිව්වොත් you didn't pay the bill. මේකේ tag question එක කොහොමද එන්නේ? Did you? You didn't pay the bill, did you? Did කියන්නේ උපකාරක ක්‍රියාපදයක්. ඉතින් මෙතන තියෙනවා එක. ඒකෙන්ද ඒක අපි මුලට ගන්නවා. මේකේ තියෙන්නේ didn't කියලා. ඒ කියන්නේ මේ වාක්‍ය negative වාක්‍යයක්. එහෙනම් අපි positive විදිහට තියන්න ඕනේ අපේ tag question එක. එහෙනම් did එහෙමම තියනවා. ඊට පස්සේ බලන්න subject එක you. එහෙනම් did you. වෙනත් විදිහට කිව්වොත් ඔයගොල්ලෝ you didn't කියලා වාක්‍යයක් පටන් ගන්නවා නම් මේකේ tag question එක did you. She didn't කියලා වාක්‍යයක් පටන් ගන්නවා නම් මේකේ tag question එක did she. වාක්‍ය ඉතුරු ටික අපිට අදාළම නැහැ tag question එක හදාගන්න. හරි. එතකොට do සහ does එන්නේ කොයි වෙලේද? simple present tense ගැන අවබෝධයක් තියෙන අය මේක දැනගන්න ඕනේ. අපි මුලින් කියන වාක්‍ය ඇතුලේ helping verb එකකුත් නැත්තම් ඒක වර්තමාන කාලෙන් නම් තියෙන්නේත්. එහෙනම් අපි do හෝ does කියන දෙකෙන් ගැලපෙන එක තමයි දාන්න ඕනේ. මේ දෙකෙන් මොකද්ද ගැලපෙන්නේ කියන එක කොහොමද හොයාගන්නේ? අපි උදාහරණයක් ගමු. His brother sends him money every month. කොහොමද මේක tag question එක හදාගන්නේ? හරි. මේකේ උපකාරක ක්‍රියාපදයක් නැහැ. බලන්න වර්තමාන කාලෙන් මේ වාක්‍ය තියෙන්නේ. ඔහුගේ සහෝදරයා ඔහුට හැම මාසෙම සල්ලි ඉවනවා. මේකෙදි do හෝ does දෙකෙන් ගැලපෙන එකනේ එන්න ඕනේ. මේකට අපි බලන්න ඕනේ මේ වාක්‍යයේ subject එක ඒක වචනද බහුවචනද මොකද්ද කියලා. වාක්‍යයේ subject එක ඒක වචන නම් කියන වාක්‍ය කරන කෙනා, වාක්‍ය කියවෙන දේ කරන කෙනා ඒක වචන නම් අපි does තමයි පාවිච්චි කරන්නේ. හැබැයි I සහ you හැරුණු විට අනිත් ඒක වචන subjects වලට තමයි අපි does දාන්නේ. අනික අතට subject එක බහුවචන නම් අපි do තමයි දාන්නේ. මෙතනදී I සහ you කියන දෙකත් ඇතුළත් වෙනවා මේ ගොඩට. මේ කියන ටික තේරෙන්නේ නැත්තම් ඔයගොල්ලන්ට simple present tense ගැන දැනුම මදි. simple present tense ගැන හොඳ දැනුමක් ගන්න පුළුවන් වෙන playlist එකක් මම හදලා තියෙනවා. link එක මම description එකේ සහ පළවෙනි comment එකේ දාන්න. යාරු මේ වාක්‍යයේ තියෙන subject එක his brother. his brother කියන්නේ ඒක වචන subject එකක්. ඔහුගේ සහෝදරයා කෙනෙන්නේ. එහෙනම් does තමයි එන්නේ do does දෙකෙන්. ඊට පස්සේ වාක්‍ය positive negative වාක්‍ය positive සල් ලියවනවා කියලා කියන්නේ එහෙනම් tag එකට අපි not දානවා does එක එකතු කරලා doesn't කියනවා ඊට පස්සේ වාක්‍යයේ subject එකට අදාළ pronoun එක මෙතන his brother කියලා තියෙන්නේ. ඒතර his brother කියන ඔහුගේ සහෝදරයා. ඔහුගේ සහෝදරයා කියන්නේ ඒක වචන ඒ වගේම පිරිමි කෙනෙක් ගැන කියන්නේ. එහෙනම් ඒ කියන්නේ ඔහු කියන්නේ he කියන වචනේ තමයි එන්නේ. Doesn't he කියලා කියනවා. His brother sends him money every month. Doesn't he? You help him do his homework. මේක tag එක කොහොමද අපි හදන්නේ? Tag question එක. මේක එන්නේ don't you. You help him do his homework. Don't you? කොහොමද අපි කියන්නේ? මම නරක පුද්ගලයෙක් නෙමෙයි. එහෙමනේ. දැන් මම නරක පුද්ගලයෙක් නෙමෙයි නේද? මේක අපිට කියන්න පුළුවන්. I'm not a bad person. Am I? ඔන්න දැන් වැදගත් කාරණයක් මම කියන්න යන්නේ. බලන්න මෙන්න මේකේ tag question එක අපි කොහොමද හදාගන්නේ කියලා. I am a good person. මේක විශේෂයි. එතනදී අර ඉස්සෙල්ලා කියපු රීති වෙනස් වෙනවා. I am කියලා පටන් ගන්න මේ positive වාක්‍යයක tag question එක කොහොමද ඉන්න ඕනේ. අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්ත රීති වලට අනුව ගියොත් මේකේ උපකාරක ක්‍රියාපදේ තියෙනවා am negative කරන්න ඕනේ නම් not දාලා දෙක එකට එකතු කරන්න බෑ කෙටි කරලා. ඒත් කොහොමද am not කියන එක කෙටි කරන්නේ? අපි දන්නා is not isn't කියනවා. Do not don't කියලා කියනවා. Does not doesn't ඔය විදිහට තියෙනවා. හැබැයි am not කෙටි කරලා ඕගොල්ලෝ අහලා තියෙනවද? am't කියලා එහෙම එකක්. එහෙම එකක් නැහැ. ඉතින් මේකෙදි අපි මේක කියන්නේ am't I නෙමෙයි. මේක අපි කියන්නේ aren't I කියලා. යනු මතක තියාගන්න. මේ I am කියලා පටන් ගන්න positive වාක්‍යයක tag question එක එන්නේ aren't I කියලා. ඒත් I am not කියලා තියෙන වාක්‍යයක කියන්නේ negative වාක්‍යයක මේක ඇටලුව නැහැ. tag question එක am I කියලා එනවා. I'm not a bad person. Am I? ඒක හරි. I am a good person. මේක aren't I. හරි ඔයාලට මතකද දන්නේ මම ඉස්සෙල්ලා කිව්වා අපිට තියෙන්නේ positive වාක්‍යයක් නම් අපි tag question එක negative කරනවා ඒකට අපි not දානවා හැබැයි not නිකන් තියන්නේ නැහැ කෙටි කරලා තියනවා are not කියන එක aren't is not isn't should not shouldn't could not couldn't ඔය ආදී වශයෙන් ඒ වගේම මම කිව්වා අපිට ඕන මේ not කෙටි කරන්නේ නැතුව යොදන්න පුළුවන් හැබැයි not එක අපි වාක්‍ය අගට දාන්න ඕනේ Isn't she කියන එක is she not? Doesn't he කියන එක does he not? Shouldn't we කියන එක should we not? Haven't you කියන එක have you not? Hasn't she කියන එක has she not? Don't you කියන එක do you not? මේ ආදී වශයෙන්. යනු මේ හැම වාක්‍යයකටම ඇත්තටම tag questions දෙකක් අපිට තියෙනවා. එකක් not කෙටි කරලා දාන එක අනිත් එක not වාක්‍ය අගට කෙටි කරන්නේ නැතුව දාන එක. ඒ විදිහටම ගත්තාම මෙන්න මේකේ tag questions දෙක මොනවද? I am a good person. පළවෙනි එක තමයි aren't I. දෙවෙනි not කෙටි කරන්නේ නැතුව අගට දාන ක්‍රමයේදී අපිට ඕන කියන්න පුළුවන් am I not කියලා. එතනදී are I not කියලා කියන්නේ නැහැ. අපි aren't I දාන්නේ am't කියන්නේ නැති හින්දා. එහෙම එකක් නැහැ. ඒත් අපි not කෙටි කරන්නේ නැතුව මේ අගට දානවා නම් Are I not නෙමෙයි am I not තමයි එන්න ඕනේ. මම හිතනවා පැහැදිලි ඇති කියලා. ඒතර මේක I am clever. මම දක්ෂයි. එහෙම නේද කියලා අහන්න කොහොමද මේකේ tag question එක හදන්නේ? Am not කියලා කියන්නේ නැහැනේ. Aren't I කියන්න පුළුවන්. එහෙම නැත්නම් am I not කියලා කියන්න පුළුවන්. හරි මම මෙච්චර මේ කියලා දීපු මේ රීති වලට අමතරව ඊට වඩා ටිකක් වෙනස් විදිහට මේ tag questions හැදෙන අවස්ථා කීපයකුත් තියෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ නිතර වරද්දගෙන තැන් ටිකකුත් තියෙනවා. අපි මෙන්න මේ ටික දැන් බලලා ඉමු. හරි ඔයගොල්ලෝ නිතරම වරද්ද ගන්න වාක්‍ය තමයි this, that, these සහ those කියන වචන වලින් පටන් ගන්න වාක්‍ය. උදාහරණයක් විදිහට this is good කියන එකේ tag question එක isn't this කියලා ගොඩක් අය වරද්දලා කියනවා. මතක තියාගන්න අපි කොයි වෙලාවත් මේ this හෝ that එහෙම නැත්නම් these those මේ එකක්වත් අපේ tag question එකේ පාවිච්චි කරන්නේ නැහැ. අපි this සහ that subject එක වෙන වාක්‍යවල tag question එකේ පාවිච්චි කරන්නේ it. ඒ අනුව this is good කියලා tag question again. Isn't this name, isn't it? That's your friend, isn't it? That was wrong, wasn't it? I katara, these saw those. Mevan kiyawenne attarama bahuvachanarthayak ne. Idi me dekata api they thama pawichchi karanne tag question ekedi. Udaharanayak vidihata those are your pictures. Aren't those neme, aren't they? These were in your bag. Ewage bag ekek tibbe. Ehema neda. Weren't they? Misak weren't these neme. These are not your children. Tag question again. Are they? This is not your purse. Is this neme? Is it? Hari, mang hitana etika pahadili athi kiyala. Enna me wake balanna. There aren't many people here. Mehe minisu godak naha kiyala kiyanne. Alana me wake patan ganne there walin. Meke tag question e kohomada hadanne? මේ විදිහේ මේ දෙයා වලින් පටන් ගන්න වාක්‍යයක් තියෙනවා නම් මේකට ටැග් ක්වෙස්චන් එක හදන්න පුළුවන්. මේකට අර මං කියපු පළවෙනි පියවර ගැටලුවක් නැතුව අදාළ වෙනවා. පළවෙනි පියවර තමයි මේ වාක්‍යයේ තියෙන helping verb එක එළියට ගන්න එක. මේකේ ඔයගොල්ලන්ට පේනවාද aren't කියලා මේ ආ කියන එක තියෙනවා. එහෙනම් ඒක ගන්නවා. එතකොට මං කියපු දෙවන රීතියත් මේකට මෙහෙම අදාළයි. පළවෙනි වාක්‍ය negative වාක්‍යයක් එහෙනම් question tag එක positive විදිහට තියන්න ඕනේ. එහෙනම් ආ කියලා මෙතන තියෙනවා. තුන්වෙනි රීතිය තමයි මේ pronoun එක ගැන කතා. I, you, we, he, she, it, they මෙන්න මේ වයින් එකක් එන්න ඕනේ සාමාන්‍යයෙන්. හැබැයි මේ දෙයා වලින් පටන් ගන්න වාක්‍ය වලට question tag එකට අපි දාන්නේ දෙයා කියන එකමයි. ඒ අනුව මේකේ question tag එක වෙන්නේ are there. There aren't many people here. Are there? Are they නෙමෙයි are there. මේ වාක්‍යෙ there is a man at the gate. ගේට් එක ළඟ මිනිහෙක් ඉන්නවා කියලා කියන්නේ. අපිට මේක question tag එක හදන්න ඕන නම් ඒ කියන්නේ ගේට් ළඟ මිනිහෙක් ඉන්නව නේද කියන තේරුව. There is a man at the gate. ඊට පස්සේ ඔන්න is අපි ගන්නවා is වාක්‍ය positive එහෙනම් අපි negative කරන isn't there කියලා පටන් ගන්න. එහෙනම් ඊළඟට there දානවා. Isn't there. There is a man at the gate. Isn't there. හරි මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා. මේ there වලින් පටන් ගන්න වාක්‍ය වගේම තරයක් වෙනස් විදිහේ question tag එකක් හැදෙන වාක්‍ය වර්ගයක් තියෙනවා. ඒ තමයි let's වලින් පටන් ගන්න වාක්‍ය. අපි යමක් කරමු කියලා කියන්නේ. Let's do it. අපි ඒක කරමු. Let's eat something. අපි මොනවා හරි දෙයක් කමු. මෙන්න මේ වගේ දෙයක් කියලා මේකට අපිට question tag එකක් හදන්න පුළුවන්. ඒ තමයි shall we කියන එක. Let's කියලා පටන් ගන්න ඕන වාක්‍යයකට question tag එක වෙන්නේ shall we. Let's කියලා අපි යමක් කරමු කියලා කියන්නේ. You know shall we කියලා හැදෙනවා. Question tag එක. Let's eat something. Shall we? අපි මොනවා හරි ගිහින් කමු නේද? වගේ තේරුමක් එනවා. Let's do something. Shall we? අපි මොනවා හරි කරමු නේ. හරි. ඒකත් හරි. හරි. තව ප්‍රශ්නයක් ඔයගොල්ලන්ට එන්න ඉඩ තියෙනවා. මෙන්න මේ වාක්‍ය බලන්න. You have two brothers. කොහොමද මේකේ question tag එක හදන්නේ? බලන්න මෙතන helping verb එකක් තියෙනවද කියලා. බැලුව බැලමට පේන්න තියෙනවා කියලා ඔයගොල්ලන්ට හිතෙයි. Have කියන වචනේ. හැබැයි ඇත්තටම බැලුවොත් මෙතන helping verb එක නැහැ. ඇයි එහෙම කියන්නේ? මේ has have had කියන වචන අපිට උපකාරක ක්‍රියාපදයක් helping verb එකක් විදිහට වගේම main verb එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ කෙනෙක්ට යමක් තියෙනවා නැත්නම් කෙනෙක්ට කවුරු හරි ඉන්නවා කියන අර්ථයෙන් අපි මේ has have had පාවිච්චි කරද්දී ඒක main verb එකක් විදිහට තමයි පාවිච්චි වෙනවා කියලා අපි කියන්නේ. ඒ විතර නෙමෙයි. She had a baby. කිව්වම ඇයට බබෙක් ලැබුණා. Had කියන එකේ තේරුමක් තියෙනවා. I have breakfast at 7 AM. මෙතන have කියන එකේ තේරුමක් තියෙනවා. මේ ආහාර ගන්නවා, කනවා කියන තේරුම. මේ විදිහට ඇත්තටම අර්ථයක් ඇතුව මේ has have had පාවිච්චි කරන්නත් පුළුවන්. එතකොට අපි කියන මේක main verb එකක්. ප්‍රධාන ක්‍රියාපදයක් විදිහට පාවිච්చి කරනවා කියලා. ඒතර ඒක helping verb එකක් නෙමෙයි. ඉතින් මේ වාක්‍යෙත් මේ have එක helping verb එකක් නෙමෙයි. ප්‍රධාන ක්‍රියාපදය main verb එක. ඒ කියන්නේ මේකේ ඇත්තටම helping verb එකක් නැහැ. ඒ අනුව ඔයගොල්ලන්ට මතකද මේ වාක්‍යයක helping verb එකක් නැත්තම් කොහොමද ඒකට tag question එක හදාගන්නේ කියලා. අපි do does did මේ වයින් ගැලපෙන එක දාන්න ඕනේ. අතීත කාල වාක්‍යයක් නන්නේ අපි did දාන්නේ. You have two brothers කියන්නේ අතීත කාලේ ගන්න නෙමෙයි වර්තමාන කාලෙන් තියෙන්නේ. එහෙනම් do ඇදන්ටස් වලින් එකක් තමයි එන්න ඕනේ. මෙතන තියෙන u එක අපි දාන්නේ do කියන වචනේ. එහෙනම් tag question එක පටන් ගන්න do වලින්. මේක positive වාක්‍යද negative වාක්‍යද? සහෝදර දෙන්නෙක් ඉන්නවා කියලානේ කියන්නේ. නැහැ කියලා නෙමෙයි. එහෙනම් මේක positive වාක්‍යයක්. tag එක එහෙනම් negative කරන්න ඕනේ. එහෙනම් don't, do not, don't වෙනවා. ඊට පස්සේ අපේ pronoun එක තියෙනවා you කියලා. එහෙනම් don't you. You have two brothers, don't you? ඒත් අපි ගත්තොත් මෙන්න මේ වාක්‍යය. I have seen her. මේක present perfect වාක්‍යයක්. මේකේ ප්‍රධාන ක්‍රියාපදේ මේ seen කියන එක. දැකලා තියනවා කියන්නේ පාවිච්චි කරන මේ seen කියන වචනේ. have කියන එක අපි මේ වාක්‍ය හදාගන්න පාවිච්චි කරන උපකාර කරගන්න වචනයක්. උපකාරක ක්‍රියාපදයක්. ඒ අනුව මේකේ tag question එක කොහොමද හදාගන්නේ? කිසිම ගැටලුවක් නැතුව මෙන්න තියෙන helping verb එක have. දෙවෙනියට බලන්න ඕනේ positive ද negative ද වාක්‍ය. වාක්‍ය positive. එහෙනම් tag එක negative කරනවා haven't. ඊට පස්සේ අපේ pronoun එක ගන්න තියෙන්නේ I තියෙනවා haven't I. I have seen her. Haven't I? මම ඒක දැකලා තියෙනවා නේද? කියන අර්ථය එනවා. හරි. තව එක ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඉතින්ලා මම කියවනේ උදාහරණයක්. You have two brothers. මේකේ tag question එක ඉන්නේ don't you කියලා. You have two brothers. Don't you? වාර සහෝදර දෙන්නෙක් ඉන්නවානේ කියන දේම. අපිට මේක කියන්න බැයිද haven't you කියලා. You have two brothers, haven't you? මේකට වැරදි කියන්නත් බෑ. මොකද මෙහෙමත් ටිකක් අඩුවෙන් වුණත් පාවිච්චි වෙනවා. විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයේ. ඒත් බහුලව අපි පාවිච්චි කරන්නේ මේ has have had main verb එකක් විදිහට පාවිච්චි වෙනවා නම් ඒකේ tag question එක මේ do, does, did පාවිච්චි කරලා තමයි. හරි ඉතින් මේ perfect tenses ගැන එතකොට has have had main verb එකක් විදිහට පාවිච්චිම helping verb එකක් විදිහට පාවිච්චිම මේවා ගැන දන්නේ නැත්නම් මේ සම්බන්ධයෙන් links මම දාලා තියෙනවා description එකේ අනිවාර්යෙන් බලන්න මේවා ගොඩක් වැදගත් පාඩම්. හරි. තව කාරණයක් තියෙනවා. දැන් මම කියවනේ අපි negative වාක්‍යයක් තියෙනවා නම් ඒකේ question tag එක නැත්නම් question ඒකේ tag question එක අපි positive විදිහට තියෙනවා. එනවා මෙන්න මේ වාක්‍ය බලන්න. She doesn't comb her hair. ඇයගේ කොණ්ඩේ පීරන්නේ නැහැ. මේක මොකද්ද question tag එක වෙන්නේ? වෙලාව අරගෙන උත්තර හිතන්න බලන්න. හරි මේකේ question tag එක වෙන්නේ does she? She doesn't comb her hair. Does she? ඒත් මෙන්න මේ වාක්‍ය බලන්න. She never combs her hair. මොකද්ද මේකේ question tag එක වෙන්නේ? මේකේ question tag එක වෙන්නේ ඉස්සෙල්ලා කියපු එකම තමයි. She never combs her hair කියන්නේ negative වාක්‍යයක්. ඉස්සෙල්ලා රීති ඔක්කොම අරගෙන හදලා බැලුවාම මෙතනට එන්නේ does she. මේ ඉතින් මේ never කියන එකේ negative වාක්‍යයක් තමයි හදන්නේ. ඒ අනුව හොඳට මතක තියාගන්න මේ nothing, nobody, no one, never මෙන්න මේ වචන වලින් negative වාක්‍යයක් තමයි අපිට හදලා දෙන්නේ. ඒතර ඒවායේ tag question එක positive විදිහට අපි තියන්න අමතක කරන්න හොඳ නැහැ. ඊට අමතරව hardly, scarcely, barely, rarely මෙන්න මේ වචන වලින් negative අර්ථයක් එනවා කියලා තමයි අපි සාමාන්‍ය සලකන්නේ. උදාහරණයක් විදිහට he hardly does anything. මේකේ තේරුම ඔහු මොකුත් වැඩ නොකරන තරම්. ඒතර මේ වගේ tag question එකක් එන්න ඕනේ. He hardly does anything. Does he? බලන්න අපි doesn't නෙමෙයි දැන් මේ. tag question එක positive විදිහට තිබ්බා. මොකද මේ hardly තියෙන වාක්‍ය අපි negative විදිහට තමයි සලකන්නේ. ඉතින් මම ඉදිරියේදී මේ වචන ගැනත් වෙනම වැඩසටහනක් කරන්නම්. දැනට ඔයගොල්ලෝ මතක තියාගන්න මේ වචන වලින් negative අර්ථයක් සාමාන්‍යයෙන් එන්නේ. මේ tag question එක අපි positive විදිහට තියනවා. හරි. හරි. ඒක තවත් විශේෂ අවස්ථාවක් තියෙනවා. ඒ තමයි අපේ මේ ප්‍රධාන වාක්‍යයේ subject එක. මෙන්න මේ වචන නම් everyone, everybody, someone, somebody, no one, nobody. මෙන්න මේ වචන නම් මේකේ question tag එක හැදෙන්නේ they පාවිච්චි කරලා. ඉතින් මේකත් එක්ක මෙන්න මේ කියපු everyone, everybody, someone, somebody නැත්නම් no one, nobody මේවෙන් පටන් ගන්න වාක්‍යවල සැලකිය යුතු විශේෂ වෙනසක් සිද්ධ වෙනවා මේ question tag එක හැදෙද්දී. මොකද කියනවා නම් මම ඔයගලන්ට උදාහරණකින් පෙන්නන්න. මෙන්න මේ වාක්‍ය ගන්න. Everyone took the test. හැමෝම ටෙස්ට් එකට සහභාගී වුණා. එහෙම නේද කියලා අහන්න මේ question tag එක කොහොමද එන්නේ? Didn't they? එතන ලොකු ගැටලුවක් පේන්නේ නැහැ. හැබැයි මෙන්න මේක ගන්න. Everyone is looking for you. දැන් නොදන්නා ඉන්න ඊට තියෙනවා මේ. ඒ මෙතන is දාන්න කියලා. අපි everyone කියද්දි everybody කියද්දි. ඒතර someone, somebody, no one, nobody මේවත් එක්ක ඒක වචන verbs තා පාවිච්චි කරන්නේ. everyone කියවම බැලු බැලමට මේක ගොඩ දෙනෙක් ගැන කියනවා තමයි. ඒත් අපි මේවත් එක්ක ඒක වචන verbs තා පාවිච්චි කරන්නේ. ඒක මේ පාඩමට අදාළ දෙයක් නෙවෙයි මම නිකමට මතක් කරලා දුන්නේ. ඒතර මේ everyone is looking for you කියන එකේ question tag එක හැදෙන්නේ මම කිව්වා they දාන්න ඕනේ කියලා everyone තියනවා නම් aren't they කියලායි එන්නේ බලන්න අපේ ප්‍රධාන වාක්‍යයේ තියෙන is කියන helping verb එක. ඒත් මේ everyone තියෙන වාක්‍යවල question tag එක හැදෙන්නේ they දාලා හින්දා ඒකට ගැලපෙන විදිහට මේ question tag එකේ helping verb එකත් වෙනස් වෙනවා. යනවා everyone is looking for you isn't they කියලා නෙමෙයි අහන්නේ aren't they. someone has found his purse. කවුරු හරි ඔහුගේ purse එක හොයාගෙන යම් කෙනෙක් ඔහුගේ පර්ස් එක හොයාගෙන. එහෙම නේද කියලා හදන්න මේක question tag එක කොහොමද එන්නේ? haven't they. they වලට ගැලපෙන්න have මෙතන දාලා තියෙනවා. මම මේ දැන් කියපු ටික ඔයගලන්ට සමහර විට පොඩ්ඩක් සංකීර්ණ වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒක එහෙමනම් ගණන් ගන්න එපා මේ කැල්ල ඔයගලු දැනට අමතක කරන්න. ඔයගලන්ට අත්‍යවශ්‍යම දේවල් ටික තමයි අර මම කියපු රීති තුන සහ අර දෙයාවලින් වාක්‍ය පටන් ගන්නකොට කොහොමද tag question එක හදන්නේ මෙන්න මේ වගේ කාරණා කීපයක්. හරි මේ මම කියපු වචන ටික يعني somebody, someone, නැත්නම් nobody, no one, නැත්නම් everyone, එහෙම නැත්නම් everybody. මෙන්න මේ වචන වලින් ඇත්තටම පුද්ගලයෝ ගැන කියවෙන්නේ. දේවල් ගැන නෙමෙයි. මේ විදිහේ වචන දෙකක් තියෙනවා දේවල් ගැන කියවෙන. everything සහ nothing. මෙන්න මේවයින් වාක්‍ය පටන් ගන්නවා නම් අපි question tag එකේදී පාවිච්චි කරන්නේ it කියන වචනේ. ඒ අනුව everything is okay. මේකේ question tag එක මොකද්ද? isn't it. nothing is wrong. මොකද මේකේ question tag එක වෙන්නේ is it. මෙතන nothing is තිබ්බයි කියලා අමතක කරන්න එපා. මේක negative වාක්‍යයක්. nothing තියෙන හින්දා මේක negative වාක්‍යයක්. එනවා අපේ question tag එක positive විදිහට තියෙනවා is it කියලා. nothing is wrong is it. හරි. ඒතකොට pronoun එක සම්බන්ධ ප්‍රශ්න ටික හරි. නැවත කෙටි මතක් කරලා දුන්නොත් අපි මේ විශේෂ අවස්ථා ටික එකින් එක බලුවොත් අපි there වලින් වාක්‍යයක් පටන් ගන්නවා. අපේ question tag එකෙත් දෙයා කියන එක අගට එනවා. ඒතර අපි let's කියලා යමක් කරමු කියලා කියද්දි ඒකේ question tag එක කෙලින්ම එන්නේ shall we කියලා. ඒකේ තනිකර question tag එක එච්චරයි. shall we. let's do something shall we. අනිත් අතට that සහ this. අපේ වාක්‍යයේ subject එක නම් මේකේ question tag එක it විදිහටයි එන්නේ. these සහ those අපේ වාක්‍යයේ subject එක විදිහට තියනවා නම් අපේ question tag එක අගට they තමයි එන්නේ. අනික අතට somebody, someone, everyone, everybody, nobody, no one කියන වචන අපේ වාක්‍යයේ subject එක විදිහට තියෙනවා නම් අපේ question tag එකේ අගට they තමයි එන්න ඕනේ. අපේ වාක්‍යයේ subject එක විදිහට everything or nothing එනවා නම් අපේ question tag එකේ අගට it තමයි එන්න ඕනේ. හරි. ඉතින් අපි මේ tag questions වලින් අන්තිමේදී ප්‍රශ්නයක් ඇහුවට මේ tag question එකට කලින් තියෙන්නේ ප්‍රශ්නයක් නෙමෙයි. තේරෙනවද මම කියන එක? උදාහරණයක් විදිහට he didn't come to school yesterday. did he? මේකේ did he කියන කැලේ අයින් කරාම ඒ කියන්නේ අපේ question tag එක අයින් කරාම තියෙන ඉතුරු වාක්‍ය ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ප්‍රකාශයක්. ඉතින් අපි කොහේලා මේ question tag එකට කලින් වාක්‍ය ප්‍රශ්නයක් විදිහට තියන්නේ නැහැ. වෙනත් විදිහට කිව්වොත් ප්‍රශ්න වලට අපිට අපව question tags දාන්න බෑ. එයාන උදාහරණයක් විදිහට didn't she come to school? ඇයි ස්කෝල් ආවේ නැද්ද කියලා ඊළඟට did she කියලා එහෙම දාන්නේ නැහැ. අපි මුලින් කියනවා කියනවනේ she didn't come to school. did she? ඒ විදිහට. හරි. මේ tag questions ගැන කතා කරද්දී මේවැයි උච්චාරණය සම්බන්ධයෙන් විශේෂ කාරණයක් තියෙනවා. මේවා කොහොමද උච්චාරණය කරන්නේ කියන එක මත මේකේ අර්ථයේ පොඩිම පොඩි වෙනසක් සිද්ධ වෙනවා. මොකද්ද ඒ? මේක තේරුම් කරන්න පුළුවන් සිංහල භාෂාවෙනුත් මේ නේද කියන එක පාවිච්චි කරලා. බලන්න මෙන්න මේ වාක්‍ය දෙකේ වෙනස. ඔයාලට කැමතිනේ නේ? ඔයාලට කැමතිනේ නේ? බලන්න මම මේ වාක්‍ය දෙක කියපු විදිහ විශේෂයෙන් මේකේ අවසානය කියපු විදිහ වෙනසක් දැක්කද? අප ඕන නම් අහන්න. ඔයාලට කැමතිනේ නේ? ඔයාලට කැමතිනේ නේ? මේ දෙකේ වෙනසක් තියෙනවා. අපි මුලින් අහන ඔයාලට කැමතිනේ නේ? එතන නේ නැත්නම් නේද කියන එක පහලට අපි කියන falling intonation එකක් තියෙන කියලා. කටහඬ මේ පහළ ස්වරයකට තමයි යන්නේ. ඔයාලට කැමතිනේ නේ? අනික අතට මේක බලන්න. ඔයාලට කැමතිනේ නේ? ne කියනටික උච්චස්වරකින් අපි කියන්නේ rising intonation එකක් කියලා අපි කියනවා. ඉතින් අපි සිංහලෙන් මේ විදිහට නේද කියන එක මේ rising intonation එකක් එක්ක මේ ඉහළ ස්වරයෙන් මේ විදිහට කියනකොට ඔයාලට කැමති ඉන්නේ අපි ඇත්තටම දැනගන්න අහන්නේ කැමතිද කියලා. ඉංග්‍රීසි භාෂාවෙනුත් එහෙමයි. You like her, don't you? ඔයාලට කැමති ඉන්නේ මේ විදිහට උච්ච ස්වරයෙන් අපි මේක අහන්නේ ඇත්තටම දැනගන්න අපි දන්නේ අපිට ෂුවර් නැහැ ඔයාලට කැමතිද නැද්ද කියලා. She's a good girl, isn't she? එයා හොඳ ගෑනුවක් එහෙම නේ. අපිට ෂුවර් නැහැ. අපි ඇත්තටම දැනගන්න අහනවා. එහෙම නේද කියලා. අනික අතට අපි falling intonation එක නැත්නම් මේ පහළ pitch එකට යන ගමන් සරයකට යන ගමන් මේ නේද කියන එක අහනවා නැත්නම් අපේ tag question එක අහනවා නම් අපි ඇත්තටම ප්‍රශ්නයක් නෙමෙයි අහන්නේ. අපි දැනටවත් දන්න දෙයක් තව නිකන් කියන්නේ. You like her, don't you? ඔයාට කැමතිනේ. අපි දන්නවා ඔයාට කැමති කියලා මෙතන නිකන් නේ කියන එක කියන්නේ ඇත්තටම. සිංහලෙන් ඔයාට තේරෙන්නේ කියන දේ. ඉංග්‍රීසියෙන්ත් එහෙම තමයි. You like her, don't you? අපි දැනගෙන කියන්නේ ඔයාට කැමතියි කියලා. ඇත්තටම මෙයාගේ ප්‍රශ්නයක් නෙමෙයි අහන්නේ. මේක ගැන ඔයගොල්ලෝ ගොඩක් වද වෙන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ මේ tag questions ඉගෙන ගන්න. විශේෂයෙන්ම ලිවීම සඳහා නම් මේක අදාළ වෙන්නෙම නැහැ. කතා වහිදී ඔයගොල්ලන්ට මේක විශේෂයෙන් හිතන්න දෙයක් නැහැ. හිත කියන්නේ කිව්වොත් මේක කරන්නත් බෑ. ඔයගොල්ලෝ මේ ගැන ගොඩක් හිතන්න අවශ්‍ය නැහැ ඇත්තට. තව එක උදාහරණයක් ගමු. She loves you, doesn't she? සහ She loves you, doesn't she? පළවෙනි වාක්‍යයෙන් සහ දෙවෙනි වාක්‍යයෙන් දෙකේම තේරුම අපිට ගන්න පුළුවන්. එයාට ආදරේ නේ. මේ දෙකේම ඒ තේරුම තියෙන එකම වාක්‍යනේ කියන්නේ. ඒත් අර්ථ දෙකක් එනවා. පළවෙනි වාක්‍යයෙන් she loves you doesn't she කිව්වම එයාට ආදරේ නේ කියලා අපි දැනගෙන කියන්නේ. නිකමට නේද කියලා අහන්නේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒත් she loves you doesn't she කියලා ඉහළට තමයි යන්නේ. ඒතකොට එහෙම නේ කියලා අපි ෂුවර් නැතුව අහන්නේ. හරියට දැනගන්නයි අහන්නේ. ආදරේනේ කියලා. හරි. ගොඩක් වැදගත් කාරණයක් තියෙනවා. මේක question tags වලට කෙලිම අදාළ නැති වුණාට මේ අපි නේද එහෙම නේද කියලා කියන්න ඉංග්‍රීසි භාෂාවේ මේ question tags වෙනුවට පාවිච්චි කරන ක්‍රමය. ඒ තමයි right කියන වචනේ. ඔයාලට මේ නේද කියලා අහන්න ඉංග්‍රීසියෙන් right කියලා අහන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට හිතන්න අපිට කියන්න ඕනේ "ඔයා ඉස්පිරිතාලේ හිටියා නේද?" Make up a question tags පාවිච්චි කරලා කියන්න පුළුවන්. You were at the hospital, weren't you? එහෙම නැත්නම් මේ question tags නැතුව අපිට මේක කියන්න පුළුවන්. You were at the hospital yesterday, right? කියලා අපිට කියන්න පුළුවන්. Right? අනේ ඉදිරි කියද්දි එහෙමනේ කියන තේරුම එනවා. Right? මේ ගැන වෙනම ඉදිරියේදී මම කියලා දෙන්නම් මේ right භාවිතයේ මේ විදිහට. හොඳයි ඔන්න මම අභ්‍යාස ටිකක් දීලා තියෙනවා. මේවට උත්තර මම පළවෙනි comment එකේ දාලා තියනවා. ඔයගොල්ලෝ මේක pause කරලා මෙයාට උත්තර ඕන කොලේක ලියලා සසඳලා බලන්න පළවෙනි comment එකේ තියෙන උත්තරත් එක්ක. ඔයගලන්ට ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් comment කරලා අහන්න. මම මේ වැඩසටහනේ මේ imperatives විධාන වාක්‍ය වලට tag questions හදන විදිය ගැන කතා කරේ නැහැ. ඒක ගොඩක්ම වැදගත් නැහැ. මේ ගැන මම ඉදිරියේදී වෙන කෙටි වැඩසටහනක් කරන්නම්. ඉතින් ඒකපාරින් මේ දේවල් ඔක්කොම මතක හිටියේ නැහැ කියලා ඔයගොල්ලෝ දුක් වෙන්න එපා. මේක කීප සැරයක් ඔයගලන්ට බලන්න වෙයි. මේක ඔලුවට යන්න නම්. ඉතින් ගොඩක් ස්තුතියි channel membersලාට. ඒ වගේම අවසාන වෙනකම් බලපු ඔයගොල්ලෝ හැමෝටම. මම තිමිරාන්ජන මේ හරි ලේසි ඉංග්‍රීසි YouTube channel එක අපි තවත් වැඩසටහනකින් හම්බෙමු.